අයිබවන් සෝදායක සන්ධ්‍යාවක් හැම දිනාටම සුපුරුදු ලෙස අදත් අපේ සෝදානම් වන්නේ මේ සඳුදා දවසේ වේදන්ල සජීවී ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. වේදන්ල වැඩසටහන තුළ අපේ ගිය සතිය ඔබට මතක ඇති කතා කරන්නට බලාපොරොත්තු වුණේ නැත්නම් කලා කතා කළේ ගිය සතියේ අපේ කතා බහ කළේ මහාමංගල සූත්‍රය පිළිබඳව. මහාමංගල සූත්‍රය පිළිබඳ කතා කරන්නට බොහෝ දේවල් තිබෙන නිසා අද දවසේදීත් ඉදිරියටත් අපි එහිම කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. වේදන්ල තුලදී අපේ මහාමංගල සූත්‍රයේ පළමු ගාථාව පෙරදරි කරගෙන එහි තිබෙන්නා වූ මේ බාලයන් ඇසුරු කිරීමේ විපාකයන් පිළිබඳව නැත්නම් බාලයන් කියන්නේ කවුරුන්ද කියන තැන ඉඳලයි ඔබට කාරණා පහදා දෙමින් සිටි. අද අපට ඉතිරි පදවලට ගිහිල්ලා ඒවැය තිබෙන අරුත ඔබට පැහැදිලි කර දෙන්නට හැකියාවක් ලැබේවි. ඒ අතින් ඔබ රැඳී සිටින්නේ වේදල්ල සමග ඒ කාරණා දැන කියා ගැනීමේ අපේක්ෂාව ඇතුව අපේ සදා යොමු වෙන්නට බලාපොරොත්තු වෙන මොහොතේ බොහොම ගෞරවයෙන් අද දවසේ වේදල්ල වෙනුවෙන් පිරිකනු ලබනවා පූජනීය කලිගමුවේ ඥානදීප හමුදුරන් වහන්සේව අවසර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, අපි ගිය සතිය කතා කරපු කාරණාත් එක්ක මේ සතියේ ප්‍රවේශ වෙනකොට දැන් මහා මංගල සූත්‍රය පිළිබඳව බාලයන් ඇසුරු කිරීම පිළිබඳව ඔබ වහන්සේ කාරණා පහදලා දුන්නා. දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ කියන්නේ මේ මහා මංගල සූත්‍රයේ ඇසුරෙන් අපිට බැලුවහම ඉස්සෙල්ලාම පේන කාරණාවක් තමයි යම් ආකාරයකට පවට ලැජ්ජාව බිය ඇති කරන්නට, නැත්නම් තමන් ඇසුරු කළ යුත්තා කවුද ඇසුරු නොකළ යුත්තා කවුද කියලා වෙන වශයෙන් හඳුනාගෙන අපායට තියෙන දොරවැහීමේ අවස්ථාව තමයි මේ මහාමංගල සූත්‍රයෙන් අපට පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා හරි වැදගත් වූ අවස්ථාවක් ඒ බෞද්ධ ජනතාවට. දැන් බලන්න බුදුරජාන් වහන්සේ සිංහලෝවද සූත්‍රය පෙන්නවානේ දෙමව්පියෝ දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම්. එහෙමයි. පළවෙනිම එක තමයි පාපයෙන් වැළක්වීම. ඔව්. ඉස්සල්ලාම් පවෙන් වළක්වන්න කියනවා. ඊට පස්සේ යහපතේ යොදවන්න කියනවා. ඉස්සල්ලාම් පාපයෙන් වළක්වන්න ඕනේ. ඊළඟට හැම බුදු කෙනෙක්ම කරන දේශනාවේ පළවෙනි අටම තියෙන්නේ සබ්බ පාපස්සකරණ. මුලින්ම අකුසල් වලින් වළකින්න. සියලු පාපි අකුසලෙන් වළකින්න. ඊට පස්සේ කුසලසූප සම්පදා. කුසල් වඩා ගන්න. ඒ වගේ තමයි මහා මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනි මේක තමයි අසේවනාච බාලන මේ පෞකාරයන්ගෙන් අයින් වෙලා මේ පාපී පුද්ගලයන්ගේ මිනිහ තමන්ව අපායට ඇදගෙන යන. ඒ කියන්නේ පෞකාරයෝ කියන්නේ තමන්ව අපායේ හෙළන. දුගතියට ඇදගෙන යන දුරාචාරයට පුරුදු කරන අපාය සහායක මේ පුද්ගලයන්ගෙන් පාප මිත්‍රයන්ගෙන් ඉස්සෙල්ලා බේරෙන්න. එහෙමයි. ඒ අයගෙන් බේරුණා කියන්නේ අන්න දැන් තමන් එතනින් නිදහස් වුණාට පස්සේ තමන්ට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැත්නම් ඉඩ දෙන්නේ නැහැ නේ කීයට. ඔව්. දැන් එහෙම නැත්නම් අර අපායට අදින කෙනා කවදාවත් සිල්වතුන් එක්ක ඇසුරු කරනකොට ඒ පුද්ගලයාටත් ගිහිල්ලා සමානලාවට තර්ජනය කරන්න පුළුවන්, බනින්න පුළුවන්. එහෙමයි. එතකොට ඒ පුද්ගලයාවත් නොමග යවන්න පුළුවන්. ඔහුවත් අමාරුයි දාන්න පුළුවන්. ඒ නිසා ඉස්සල්ලාම පාපේ පාප මිත්‍රයන්ගෙන් වළකින්න. එහෙම පාප මිත්‍රයන්ගෙන් වැළකුණාට පස්සේ තමයි යාට කල්‍යාණ මිත්‍රය ආශ්‍රය කරන්න පරිසරයේ නිදහස. ඇයි දැන් නිදහස් මනසකින් හිතනවා අර වගේ අපායට අදින පුද්ගලයෝ නෑ දැන්. අපායට ඇදගෙන යන අදහස් කියන පුද්ගලයෝ ඒකයි හරි මේකයි කරන්න තියෙන්නේ වරෙන් මේක කරන්න කියලා දුගතියට අදින අය නෑ දැන්. දැන් එයාට නිදහස් මනසකින් හිතන්න පුළුවන් අන්න දැන් කුසල් මොනවද අකුසල් මොනවද යහපත මොනවද අයහපත මොකද්ද හොඳ මොකද්ද නරක මොකක්ද දැන් නිදහස හිතන්න පුළුවන්. අන්න ඒ තුල එයා දැන් පුරුදු වෙනවා තමන්ටත් යහපත ගෙනත් දෙන අනුන්ටත් යහපතක් ගෙන තමන්ගේ ජීවිතේ සුවපත් කරන එවැනි සිතුවිලි වලට අනුව හිතනකොට අන්න එයා අඳුන ගන්නවා කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද. අපි හැමෝම දැන් එතකොට මේ සමහරු හිතාගෙන ඉන්නවා මේ කල්යාණ මිත්‍ර නැත්නම් තමන්ට සමීපතම මිත්‍රයා අඹය ආඩුව අපි මෙහෙම හඳුන්වන්නේ. දැන් මේ අය තමන් එක්ක නිතරම එකටම ඉන්න ඕන, තමන් කරන දේවල් අනුමත කරන්න ඕන, තමන් එක්ක ඕනෑම කටයුත්තක් වෙනුවෙන් හොඳ දෙයක් වෙන්න පුළුවන් වැරදි දෙයක් වෙන්න පුළුවන් තමන් එක්කම එකතු වෙන්න ඕන. මෙහෙම තමයි සමාජයේ වර්ගීකරණයකට ලක් කරලා හොඳ කෙනා මෙයා තමයි හොඳම මිත්‍රයා, කල්යාණ මිත්‍රයා නැත්නම් අඹ යාළුව කියලා හිතන්නේ. ඒක සත්‍ය. ඔව්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නිධානයක් පෙන්වලා දෙනවා වගේ. හරි ලස්සනට තියෙනවා සාරිපුත්ත හාමුදුරන්ගේ තේර ගාථාවේ නිධානයක් පෙන්වලා දෙනවා වගේ තමන්ගේ වරද දුටු තැන පෙන්වලා දෙන. තමන්ව යහපතේ හැසිරෙන්න උපකාර කරන සද්ධර්මයේ දන්න ඒ අයමයි කියන ඇසුරු කරන්නට ඕනේ. සාරිපුත්ත හාමුදුරන් හරි ලස්සනට කියනවා තේර ගාථාවේ මේ පාපී අදහස් තියෙන ඊළඟ සද්ධර්මයේ දන්නේ නැති සීලාදී ගුණධර්ම රකින්න නැති පුද්ගලයන් කවදාවත් මායෙක් එකතු වෙන්න එපා කියනවා.
එවැනි පුද්ගලයා මට දකින්නවත් නොලැබේවා කියන ඒ අයි ඇසුරට නොලැබේවා. ඒක ප්‍රාර්ථනය. දැන් අපි ප්‍රාර්ථනා කරන්නේ කවදාවත් මල් පහන් තියලා බුදුන් ඇඳලා මේ පාප මිත්‍රයන් ඇසුරට ලැබෙන්න කියලා. අපි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. මේ නිවනට උපකාර වෙන කල්යාණ මිත්‍රයන් නිවන් මගට උපකාර කරන ඒ අය තමයි අපිට අපි සංසාරේ ප්‍රාර්ථනා කරන්නේ අපිට ඇසුරට ලැබෙන්න. අපේ ජීවිතේ නිවන කරා යනකොට උපකාර කරන කල්යාණ මිත්‍රෝ ඒ වගේ අය ඇසුරට ලැබේවා කියලා අපි මල් පහන් තියලත් වැඳලත් ප්‍රාර්ථනා කරනවා. එතකොට අන්න ඒ තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වන ශ්‍රාවකෙගේ ඉලක්කය තියෙන්න ඕනේ තමන්ට තමන්ගේ වැරද්දක් දැක්කහම ඒක කමක් නෑ කියලා දැන් හිත රිදෙයි. හිත දිනා ගන්න මේක කීවට පස්සේ මාත් එක තරහ වෙයි. සමහරු එහෙමනේ හිතන්නේ. දැන් හිතනවා මේක පෙන්ලා දෙන්න ගියොත් මාත් එක තරහ වෙයි. ඒ නිසා මං ගැන වැරදියට හිතන්න පුළුවන්. වැරද්දක් වුණක් කමක් නෑ. ඒක වැරද්දෙදිත් එකට ඉන්න ඕනේ. එහෙම හිතන ඇත්ත ඉන්නවනේ. දැන් මිනිමක් බරන්න ගියත් එකට යන්න ඕනේ. එහෙම හිතන අය ඉන්නවා. ඒකටත් එකතු වෙනවා. ඊළඟට හොරගම් කරන්න ගියත් හරි හොඳයි මාත් එනවා ඕන දෙයකට ඕන දිහාකට සමහරු කියනවා අපායට යන්නත් බත් එක්ක මං එනවා අන්න එහෙම යාළුවොත් ඉන්නවා එතකොට ඒ යාළුකමක් නෙමෙයි ඒ යාළුකමක් නෙමෙයි ඉතින් අපායට යන්න ඉතින් මොකටද යාළුවෝ ඉතින් අන්න ඒ නිසා මේ ඒ වගේ යාළුවෝ අර එකට හිටියට ඒ අයගේ වැඩක් නැහැ මොකද ඒ අය නිසා සම්පූර්ණයෙන්ම තමන් දුගතියට අපායට වැටෙන්නේ තමන්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ දුටු වරද තමන්ගේ අඩුපාඩුවක් වැරැද්දක් තමන්ට මොනවා හරි දෙයක් තියෙනවනම් කරුණාමෛත්‍රියෙන් ඒක පෙන්වලා දෙන්න ඕනේ. ඒක හදාගන්න උපකාර කරන්න ඕනේ. ওই දේ කරන්න එපා. ඕක ඔබට අනතුරක්. මේක අකුසලයක්. මේකේ විපාක බොහොම භයානකයි. ඒ නිසා ওই වැරදි වැඩ කරන්න එපා කියලා සමහරු කියන තරහ වුණත් කමක් නැහැ. එයාට යහපතක් නේ. අන්න යාළුවා. එහෙමයි. එයා කියනවා මෙයා මා එක්ක තරහ, ඔයා මාත් එක්ක තරහ වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ ඇත්ත. කවදා හරි ඔයාට තේරෙයි. අපේ අන්ත දැන් එතකොට මේ යම් කෙනෙක් හිතුවොත් එහෙම එයා කැමති දේ එයා කරගනි මගේ යාළුවෙක් තමයි. එයා ඕන දෙයක් කරගද්දි මම මගේ පාඩුවේ ඉන්නවා. එතකොට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා යාළුවා දුසිරිතේට යොමු වෙලා ඉන්නවනම් පංච සීලය රකින්නේ නැත්නම් නැත්නම් යම් ආකාරයකට අකුසලයටම නැඹුරු වෙලා ඉන්නවනම් ඒක ඔහේ කරබාගෙන මට ඕන දෙයක් නෙමෙයිනේ මේකේ යා කරගන්න දෙයක් නේ කියලා හිටියොත් එහෙම ඒකත් මිත්‍රත්වයේ ඒක පාප මිත්‍රයේගේ ස්වභාවය. ස්වභාවය. පාප මිත්‍රයේගේ චරිත ලක්ෂණයක් තමයි ඒක චරිත ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමහර පාප මිත්‍රෝ ඉන්නවා තමන්ට අර ඒ කියන්නේ තමන්ට ලාභයක් ලැබෙනකොට ඒ ලාභෙදී එකතු වෙනවා. හැබැයි අලාභයක් වෙනකොට දැන් එයාට ලොකු හානියක් වෙන්නේ. ඒකෙදි මග හරිනවා. තමන් ඒ වැඩේට යන්නෙත් නැහැ. මොකද තමන් දන්නවා මේක භයානකයි. ඒ කියන්නේ තමන් සමහර පුද්ගලෝ ඉන්නවා. ඒ කියන්නේ අර ආත්මార్థකාමී පුද්ගලෝ කියලා. ඒ පුද්ගලයා අරයගෙන් ලාභ ප්‍රයෝජන තියෙනවා නම් තමන්ට යමක් ලැබෙනවා නම් ඒකෙදි සතුටෙදි ඉන්නවා. දුකේදි මග හරිනවා. අන්න ඒ වගේ තමයි මෙයා අකුසලයක් කරනවා නම් මොන හරි වැරදි වැඩක් කරනවා නම් එයා ඒකට එකතු වෙන්නේ නැහැ. මොකද ඒකේ අකුසලේ මටත් එකතු වෙයි. එයා කරගන්නේ ඒක යාගෙන යයි. මම මොකටද? ඒ නිසා මගේ පාඩුවේ මම පැත්ත කරලා ඉන්නවා. අන්න එහෙම තියලා අර දුකේදි මග හරිනවා. අනතුරේදි මග හරිනවා. අපාය පැත්තට යනකොට හිමින් ඇඟ බේරගෙන මග හරිනවා. ඉතින් ඇත්තටම එවැනි පුද්ගලයොත් ඇසුරු කිරීම භයානකයි. මොකද තමන්ට තමන් නිවැරදි කරන්න තමන්ට යහපතට තමන් වෙනුවෙන් ඔහුන් ඉදිරිපත් වෙන්නේ ලාභයට විතරයි ඉන්නේ. තමන්ගෙන් දෙයක් කඩා වඩා ගන්න තමන්ගේ යමක් තියෙන තාක්කල් ඉඳි. හැබැයි තමන් තනි වෙනකොට තමන් අසරණ වෙනකොට තමන් අනතුරේ වැටෙනකොට මග හරිනවා. ඉතින් ඒ නිසා එවැනි පුද්ගලයන්ගේ ඒ සිතුවිල්ලත් භයානකයි. අපේ හන්ද දෙකට අපේ ඊළඟ කාරණාවට එනවා පඬිතයෝ පිළිබඳව. දැන් සමහරු පඬිතයෝ කියලා හඳුනාගන්නේ නැත්නම් යම් ආකාරයකට ඇසුරු කළ යුත්තේ කියලා හිතන්නේ සල්ලි තියෙනවා නම්, ඒ කියන්නේ ධනිය තියෙනවා නම්, උගත්කම තියෙනවා නම්, ඒ හැරුණාම බලයක් තියෙනවා නම්, සමාජයේ ජනප්‍රිය නම් මේ වාද නියම පඬිත වේදී ලක්ෂණය වෙන්නේ. නැත්නම් පඬිතයෝ කියලා අපි ඇසුරු කළ යුතු පුද්ගලයන්ගේ ලක්ෂණ විය යුත්තේ. ඔව් ඇත්තට මේක තේරුම් ගන්න හරිය ලස්සන විග්‍රහයක් තියෙනවා ධර්මයේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෘතවා ආර්ය ශ්‍රාවක. ආර්ය ශ්‍රාවකෙක් අඳුනගන්නේ මෙහෙමයි. එයා පඬිතෙක් වෙන්න නම්, ආර්ය ශ්‍රාවකෙක් වෙන්න නම්, කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම්, සත්පුරුෂයෙක් වෙන්න නම් මෙන්න මේ නිර්ණායකයෝ ඔස්සේ තමයි බෙදන්න තියෙන්නේ. පළවෙනි එක තමයි අරියාණං දස්සාවි. එයා ආර්යයන් වහන්සේලාව ධර්මයෙන් දැක්ක කෙනෙක්. ඒ කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ගුණ වශයෙන් අඳුනගෙන ධර්මයෙන් අඳුනගත්ත කෙනෙක්. එහෙම. අරියාණං දස්සාවි. අරිය ධම්මස්ස කෝවිදෝ. ඒ ආර්යයන් වහන්සේලාගේ බුදුවරුන්ගේ ධර්මයට කෝවිදයි කියන්නේ දක්ෂයි. එහෙම. අරිය ධම්මේ සුවිනීතෝ. ඒ ධර්මයේ තුල හික්මෙනවා.
ඊළඟට තියෙනවා සත්පුරුසානන් දස්සාවේ. එයා සත්පුරුෂයන් වහන්සේලාව අඳුනගත්ත කෙනෙක්, දැක්ක කෙනෙක්. සත්පුරුෂ ධම්මස්ස කෝවිදු. ඒ අයගේ ධර්මයට දක්ෂයි සත්පුරුෂ ධම්මේ සුවිනීතු. ඒ ධර්මය තුළ හික්මෙන කෙනෙක්. ඒ කියන්නේ සීල් රකින්න, ගුණධර්ම පුරන, ධර්මයේ දියුණු කරන, බණ භාවනා කරන, ධර්ම මාර්ගයේ හැසිරෙන්න උත්සාහයක් ගන්න කෙනෙක් ඉන්නවා තුනුරුවන් අඳුනගත්ත. ඒ ධර්මයේ දන්න අන්නේ වැනි පුද්ගලයා තමයි පණ්ඩිතෙක්, නුවණ තියෙන කෙනෙක්. ඒ අය තමයි, ඒ කියන්නේ පණ්ඩිතයා වෙන්නේ මේ උපාධිය ගහපු කෙනා නෙමෙයි. මේ උපාධිය ගහපු හොඳ බේබද්දෝ ඉන්නවා. ඔව්. එතකොට මොලේ හොඳ නැති මහාචාර්යවරු ඉතින් ඒ වගේ මහාචාර්යවරු ඉන්න සමහරට සල්ලාලියෝ ඉන්නවා. ඉතින් ඒ වගේ අය උගත්කම තිබුණට චරිතවත් චරිතය පැත්තෙන් ගත්තහම රටට සමාජයටත් හානිකර කෙලින්ම අපායට ඇදිලා යන පවුකාරයෝ ඉන්නවා. එතකොට ඒ උගත්කමෙන් ආචාර්යවරෙද්ද, මෙයා මහාචාර්යවෙද්ද, මෙයා කොච්චර උපාධි ගහලද, මෙයා කොච්චර මේ සහතික තියෙනවද, කොයි රටවල් වලද මෙයා ඉගෙනගෙන තියෙන්නේ, ඒකෙන් පණ්ඩිතෙක් වෙන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ධර්මයේ තුලින්, හික්මීම තුලින්, තමන්ගේ හිත දමනය කිරීම තුලින්, තමන්ගේ කය වචනේ සංවර කිරීම තුලින්, ගුණධර්ම පැත්තේ කුසල් මොනවද, අකුසල් මොනවද, යහපත මොනවද, අයහපත මොනවද, හරිදී මොකද්ද, වැරද්ද මොකද්ද, මේ විදියට සමාජයේ හොඳ නරක තේරුම් අරගෙන යහපතේ යෙදෙන කෙනෙක් ඉන්නවනම් අන්න එයා පණ්ඩිතයා. අන්නේ වැනි පණ්ඩිතයන් ඇසුරු කරන්න. මොකද එවැනි අය ඇසුරු කිරීම තමන්ට ලාභයක්. මොකද ඒ තුලින් තමන්ගේ ගුණධර්ම වැඩෙනවා, තමන්ගේ ගුණධර්ම දියුණු වෙනවා. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් යමෙක් ඇසුරු කිරීම තුලින් තමන්ගේ ගුණධර්මත් පිරිහෙනවනම්, අපාය පැත්තටම ඇදිලා යනවා, දුස්සීලකමට පෙළඹෙනවා නම් ඒ ඇසුරු කරලා තියෙන පාප මිත්‍රි. යම් කිසි කෙනෙක් ඇසුරු කිරීම තුලින් ඔබ සිල් රකින්න පෙළඹෙනවා නම්, ඔබේ සීලේ වැඩෙනවා නම්, ඔබට බණ භාවනා පැත්තට යොමු වෙනවා නම්, ඔබ දාන ආදී පින්කම් වලට යොමු වෙනවා නම්, ඔබට ජීවිතයේ යථාර්ථය ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට ඔබේ මනස වැඩෙනවා නම්, අන්නේ ඇසුරු කරලා තියෙන්නේ පණ්ඩිතෙක්, කල්යාණ මිත්‍රයෙක්. අන්නේ වැනි පුද්ගලයන් ඇසුරු කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. 02-94-112-516-687 තිරේ දුරකථන අංක දිස්වෙනවා. ඔබ මේ අංකවලට කතා කර, මේ අංකයට කතා කරලා ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන, විශේෂයෙන්ම මේ මහා මංගල සූත්‍රය. අපි දන්න සාමාන්‍යයෙන් තුන් සූත්‍රය හැමතිස්සෙම මේ තමන්ගේ ජීවිතයට බොහොම සමීපව තියාගන්න උත්සාහ කරන බෞද්ධයෝ හැටියට අපි. ඒ නිසා මේ අපි නිතරම කියන සජ්ජහායනා කරන මේ සූත්‍රයේ තියෙන වැදගත්කම වචනින් වචනයට පැහැදිලි කරලා දීම මතින්ම ඔබට යම් ආකාරයකට ඒ කෙරෙහි ලොකු ගෞරවයක් වගේම එහි ඇති වටිනාකම හඳුනාගෙන ඒ සඳහා යොමු වීමේ ඉඩවකාශයත් උදා වෙනවා. ඒ නිසා මේ ආශ්‍රිතව යම් යම් දේවල් තියෙනට පුළුවන් දැනගන්නට, ඊට සමගාමීව ඔබේ ජීවිතයට බලපාපු යම් යම් ගැටලුත් තියෙන පුළුවන්. ඒ සියලු කරුණු වලට ඉඩ අවස්ථාව වේදල් ඔස්සේ ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. 02-94-112-516-687 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. හැමතරට දැන් අපි දැන් මේ පණ්ඩිතයන් පිළිබඳ සාකච්ඡා කරලා, දැන් ඔබ වහන්සේ ඔය කියන ආකාරයට දේශනාවේ තිබෙන ආකාරයට පණ්ඩිතමානී පුද්ගලෙක් නැත්නම් ඇසුරු කළ යුත්තෙක් ඔයාගේ සොයා ගැනීමේදී දැන් ධර්මයට එකඟ, ධර්මයට නැඹුරු වුණු, ධර්මයේ යම් ආකාරයකට අවබෝධ කරගන්නට හැකි වටපිටාවක් තියෙන පුද්ගලෙ තමයි මේ ඇසුරු කළ යුත්තා වෙන්නේ. දැන් ඒකට අන්‍ය ආගමිකයන්ට, අන්‍ය ජාතිකයන්ට තමන්ට මේ ගැටලුවේදී මේකදී මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, කොහොමද එතකොට මේ අපිට එතකොට එහෙම එකක් නැද්ද කියලා ඇත්තම කෙනෙකුට හිතෙන්නට පුළුවන්. සමහර විට යම් ආකාරයකට එවැනි පුද්ගලයන්ට එහෙම කල්යාණ මිත්‍රව නැද්ද කියලත් යම් බෞද්ධයෙකුටත් හිතෙන්නට පුළුවන්. නිසා අපි ඒ ගැනත් හදා දෙමු. ඊට කලින් විනිත මහත්මිය ඇවිල්ලා නතර කතනෙන් අපි අවස්ථාව උදා කර දෙන්න කැමති. හයි බවන්. නමස්කාර. ඉතලා හාමුදුරන්ගෙන් අවසරය ඉල්ලනවා. හාමුදුරනේ මට දැනගන්න ඕනේ මගේ පන්සලට මම පූජා කළා අට පිරිකරක්. ඒක අර වස් කාලේ තමයි, වස් පින්කම් වලට තමයි මම ඒක කළේ. ඒක මගේ අම්මා ඇඳේ ඉන්නේ. දැන් අවුරුදු 100ක් විතර වයසනවා අම්මා ඇඳේ ඉන්නේ. ඉතින් හරි දුකයි. එයා හොඳට පින්දාම කරපු කෙනෙක්. එයාට දෙන්නකින් බැරි නිසා මම එයාට ඇත්තටම මේ ඒ පින් වලින්වත් එයාට නිවන් දකින්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ මේ එයාට නැකිලා කළ දැන් දෙයක් කරගන්න බැරි නිසා. ඒක එයාට පින් ලැබෙනවද? ඒක මම එයාගේ දරුවා, මම එයා දෙන විදිහට තමයි ඒක කළේ. හැමදෙරෝනේ ඒක මට පැහැදිලි කළා කියන්න මම ඉතින් මේ
හින්දා ඒ පන්සලටත් පූජා කළා මුදලක් අම්මටත් ඒ හොඳ අට පිළිකරක් අර ආම්දුරෝ කියනවා මම ආගෙන ඉන්නවා ඒ පිළිකර කොහොමද ඒක කරන්නේ මම මගේ මල්ලි ඒවා කරන්නේ යාටම කියලා ඒක හොඳට ඉස් කරලා තමයි ආම්දුරන්න ගිහින් දුන්නේ පන්සලේ ඉන්නත් මගේ ඥාති වෙන පුතෙක් මහාන වෙලා ඉන්නේ මේ එහෙම වැබඩ මම වැබඩ පන්සලේ පිරත්න හන්දේ පැහැදිලි අපිට ඔබතුමියට සුති අපිටක සම්බන්ධ වුණාට අපි හැමෝම ඇතර කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට පින්කම් කරනවා. ඔව් දැන් අපි සාමාන්‍යයෙන් අහන්නේ ජීව මතක දාන දෙනවා කියලා. ඒ කරන්නේත් එහෙමනේ. ඒ කියන්නේ තමන්ට මතක හිතින විදිහට තමන් ලොකු පින්කමක් කරගන්නවා. දැන් අපි හිතමු කෙනෙක් වයසට යන එක. ඒක ඉතින් කාටත් පොදුයි. කෙනෙක් වයසට ගිහිලා මේ කය දුර්වල වෙන එක ඔත්පල වෙන්න පුළුවන් එක්තැන් වෙන්න පුළුවන් ජීවිතේ මේ අපි කවුරුත් දරාගෙන ඉන්නේ පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් කවුරුත් අන්තසරණයි. ඇත්තෙන්ම දැන් මේ කයට දැන් කෙනෙක් සිවුරක් ඇඳගෙන හිටියත් සරමක් ඇඳගෙන හිටියත් කලිසමක් ඇඳගෙන හිටියත් බෙඩ් සීට් එකක් පොරවගෙන හිටියත් දරාගෙන ඉන්නේ මේ කුණු ශරීරේ. ඒ කුණු ශරීරයට තමයි මේ රෙදි ටික උතාගෙන ඉන්නේ. එතකොට ඒ කාටත් ලෙඩ වෙනවා වයසට යනවා ජරාවටපත් වෙනවා උත්පල වෙනවා එක්තැන් වෙනවා දැන් මගේ ගිලන් ආරාමේ දැන් ස්වාමීන් වහන්සේලා හය නමක් විතර ඉන්න උත්පල වෙලා එක්තැන් වෙලාම ඉන්න ස්වාමීන් වහන්සේලා එක තැන මල මුත්‍ර වෙනවා ඉතින් ඔයේ අවුරුදු 90 ගණන් වල ස්වාමීන් වහන්සේලා ඉන්න ස්නායු දුර්වල වෙනවා කල්පනා වඩු වෙනවා ඉතින් දැන් සමහරු ඒත් වරුණ දැන් මම ඔය කිව්වේ හාමුදුරන්ටත් මෙහෙම වෙනවද අන්න එහෙමත් හිතනවා. කියන්නේ මිනිස්සු හිතන්නේ මේ සිවුර දාගත්තා නම් ලෙඩ වෙන්නේ නැති කයක් එයාට ඇති. දැන් එතකොට අපි හාමුදුරුවත් ඇරලා රහතන් වහන්සේලා බුදුවරයන්ට මෙහෙම වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියානේ. ඒකනේ උන්වහන්සේට දැන් බුදුරජාන් වහන්සේට වරුණ උන්වහන්සේට 이르දිමේ හැකියාව තුන්වහන්සේ දෙව්ලෝකට වඩිනවනම්. බ්‍රහ්ම ලෝකෙට වඩිනවනම්. අහසින් ලංකාවට වැඩියානම් උන්වහන්සේට පිරිනිවන් පාන කුසිනාරාවට වඩින්න එක ඉහැටි දෙයක්ද? එහෙමයි. ඈ බුදුරජාණන් වහන්සේට කෙලින්ම කුසිනාරාවට වැඩම කළා පිරිනිවන් මංචකේ වැඩ පුළුවන් බුදුරජාණන් වහන්සේ තනියෙන් විතරක් නෙමෙයි උන්වහන්සේ සංඝ පිරිස් පිරිවරාගෙන හසින් වැඩියා ඊළඟට 이르දිමේ හැකියාවක් නැති අය දැන් බුදුරජාණන් වහන්සේ අපි දන්නවා නන්ද කුමාරයා තමන්ගේ 이르දි බලෙන් දිව්‍ය ලෝකට එක්කක් ගියා ඉතින් බුදුරජාණන් වහන්සේට මේ පිරිනම් පාන වඩින එක හැටි දෙයක්ද හැබැයි උන්වහන්සේ ගිලන් වෙච්ච ගමනකින් ලෝක සත්වයන්ට පේන්න සැලැස්සුවා බුදුවරුන්ටත් මේ දරාගෙන ඉන්නේ මේ කය. ඒකයි බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන් දේශනා කරන්නේ කින්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේන. වක්කලි මේ කුණු ශරීරයක් දිහා බලන් ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඒතර බුදුරජාණන් වහන්සේම තමන්ගේ ශරීරය ගැන පෙන්නපු ඒ බුද්ධ වචනේ. එතකොට අපිට පේනවා කවුරු ලෙඩ වෙනවා. ඉතින් ඒ නිසා හිතුමියට අම්මා ලෙඩ වෙලා වයසට ගිහිලා උත්පල වෙලා හරි එක්තැන් වෙලා හරි ඉන්න එක අපි ධර්මයේ තුලින් ජීවිතේ දකින්න ඕනේ. ඊළඟ කාරණේ තමයි අපිට ඒ අම්මාට මතකයි දැන් ඇඳේ හිටියත් අපි සමහරලාවට අම්මට අත ගස්සලා දෙයක් පූජා කරන්නේ. එහෙමයි. ඒ අම්මා මේක අත ගහන්න පූජා කොහේ හිටියත් අපි කෙනෙකුට කියනවා සාදු කියලා හරි අනුමෝදන් වෙන්නේ. දැන් අපිට දැන් ඔබතුමිය හිතන්න දැන් අපි කරපු පිනක් දැන් අපි කියනවා කියලා. අපි කියනවා අපි මේ වගේ පිනක් කරා ඔබ අනුමෝදන් වෙන්න. ඔබතුමිය කොයි රටේ හිටියත් ලෝකේ කොයි කෙළවරක හිටියත් ඔබතුමියට අනේ කොච්චර දෙයක්ද සාදු සාදු අනේ හොඳයි කියලා ඒක අනුමෝදන් වෙනවා නම් ඒ පින ඔබතුමිය ලබනවා. ඒ වගේ කෙනෙක් කරන පිනක් දැකලා ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒක තමනුත් ඒ චේතනාව තුළ පින රැස් වෙනවා. ඒ වගේ තමයි එතුමියගේ අම්මට ඒ අටපිරිකර ඒ අම්ම වෙනුවෙන් පූජා කරපු අටපිරිකර. ඒක ඔන්න ඒ අම්මට අනුමෝදන් වෙන්න විදිහක් නෑ අම්මට හොරෙන් කරාන. අම්මට හොරෙන් අම්මත් දැනගන්න නැති විදිහට ගිහිල්ලා හොරෙන් අටපිරිකරක් පූජා කරලා පින් දුන්නා නම් අම්මට දැනගන්න විදියක් නැහැ නේ. එහෙමනම් දැනගන්න වෙන්නේ අර මියපරලව ගියාට පස්සේ පින් ගන්න ඥාති ප්‍රේතිය. ඔව්. ඒ විදිහට. AI දැනගන්නේ චේතනාවෙන් විතරනේ. ඒ කියන්නේ AI දැනගන්නේ සිතුවිල්ලෙන්. අපි හිතනවා පරදත්තූප ජීවීන් පින් අනුමෝදන් වෙන්නේ එහෙම. AI ලෝකේ කොහෙ හිටියත් ඉපදිලා අපි අපේ ඥාතිය සිහිපත් කළ අපේ ඥාතියින්ට මේ පින් අනුමෝදන් වේවා කියලා හිතනකොට හිතෙන් අරමුණු වෙනවා AI අරමුණු කරගෙන මේ පින් ගන්නවා. නමුත් අපි මේක අම්මට හොරෙන් කරපු එකක් නෙමෙයිනේ. ඒ අම්මා දැනුවත් කළා අම්මට කියලා ඒ අම්මට අපි ඒ අය මනුස්ස ලෝකේ අපිත් එක්ක සංනිවේදනය වෙන වචනේ. ඒ වචනේ අම්මට කියලා අත ගස්සලා පූජා කරලා ඒක අම්මට නිතර සිහි කරන්න අම්මේ අම්මා මේ වගේ අටපිරිකරක් පූජා කරා ඒක මම සිහි කරගන්න මෙහෙමයි කියලා ඒ පින සිහි කරලා දෙන්නේ ඒක ලොකු බලවත් පින. ක්වෙට් වලින් තවත් දුරකතන ඇමතුමක් තිබෙනවා. ආයි පවන් දුරකතනේ සිට ඔබ විසන්දි කරගත්තා.
උනානේ මේ කරගත්ත වගේ වැරදිලා කොහොම හරි අපි නැවත ආරාධනා කරනවා ඔබ සම්බන්ධ වෙන්න 02-94112 516-687 දුරකථන අංකයේ විවෘත වෙලා තිබෙන්නේ මේ ඔබේ කාලයේ පැයක කාලයේ ධර්මයට ලංවුණු ඇත්තෝ බොහොම ධර්මයෙන් සැනහෙන්න උත්සාහ දරනවා විශේෂයෙන්ම ලංකාවෙන් එපිට ඉන්නවා නම් ඒ උමනාව තවදුරටත් වැඩි වර්ධනය වෙලා තිබෙනවා ඒ නිසා ඔබට සම්බන්ධ වී ඔබේ ගැටළු ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබෙනවා අපි හඳුනන මා විමසා සිටි කාරණාව දැන් යම් ආකාරයකට අපි ඒ කතා කරපු පඬිතයන් පිළිබඳ කතා බහ කිරීමේදී ඔබ වහන්සේ පැහැදිලි කරපු කාරණාවත් එක්ක මට දැනගන්නට අවශ්‍ය වුණේ ඇයි ඉතින් ඒ වෙනුවෙන් දැන් යම් කෙනෙකුට පුළුවන් අපි අන්‍යාගමිකයෙක් නම් අපි අන්‍ය ජාතිකයෙක් නම් එතකොට අපිට මේ කුසල රැස් කරගන්න බැයිද අපිට හරි මිත්‍රයෙක් සොයාගන්න බැරිද ඔව් ඇත්තටම ගත්තාම ධර්මයේ තියෙන විග්‍රහයට අපිට 100%ක් ගලපන්න බැරි වෙන්න පුළුවන් හැබැයි ඒ ඕනෑම ආගමක වරුණ යහපත් දේවල් කරන මිනිස්සු නැද්ද දැන් අපි ගත්තාම ඔය දැන් කතෝලික වෙන්න පුළුවන් සමහර ලාවට මුස්ලිම් ආගමිකයෙක් වෙන්න පුළුවන් ඔයේ Hindu වෙන්න පුළුවන් බර්ගර් වෙන්න පුළුවන් රටේ නැති අපි කියමු ඔය තියෙන හැම ආගමක්ම කීවා කියලා දැන් ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ ආගම් කීයක් තියෙනවද ලෝකේ සමහර රටවල් තියෙනවා මල්ටිනේෂනල් මල්ටිකල්චර් කියලා නොයෙක් ආගම් දර්ශන මතවාද හැබැයි මේ හැම ආගමකම ගත්තොත් කාටවත් කරදරයක් නැති යහපත් ජීවිතයක් ගත කරන අනුන්ට හානියක් වෙන විදිහට ජීවත් වෙන්නේ නැති එහෙම ගුණ යහපත් මිනිස්සු ලෝකේ පුරා ඕන තරම් ඉන්නවා එතකොට එවැනි මිනිස්සු තුල දැන් අපි ගත්තාම වරුණ දැන් සාමාන්‍ය හිතන්න ඔය වැඩිපුරම වෙල්ෆෙයා කටයුතු කරන්නේ කවුද? ඔව් සුභසාධන කටයුතු. සුභසාධන කටයුතු දැන් අපිට අපි පින් කියලා කියනවා. ඔව්. ඒ අය කියනවා අපි චැරිටි. ඒ අය නිකන් ඒ අයගේ වචනින් යාලගෙන චැරිටි වෙල්ෆෙයා එහෙම කියලා ඒ අය පිට රටවල් වල ඒ අය සමාජලාට එකතු වෙලා ඇවිල්ලා මෙහි කාට හරි උදව් කරනවා. එක්කෝ දුගී ගම්මාන වලට ගිහිල්ලා පිහිට වෙනවා. දරුවෝ හොයාගෙන ගිහිල්ලා දෙනවා. ඇස් කණ්ණාඩි දෙනවා. අපි දන්න ලෝකේ පුරා සංවිධානය තියෙනවා එහෙම. අසරණ අයට උදව් උපකාර කරනවා. ඒ නොයෙක් ආගමිකයෝ තමන්ගේ සමහර අයගේ පඩියෙන් යම්කිසි මුදලක් වෙන් කරනවා. ඒ අය චැරිටි වෙනුවෙන් ලෝකයා වෙනුවෙන් අනුන්ට උදව් උපකාර කරන්න දුගියන් වෙනුවෙන් ලෝකේ තමන්ගේ ආදායමෙන් කොටසක් වෙන් කරනවා. මම දැක්ක පහුගිය දවස්වල ලෝකේ ඉන්න මහා ධනවත් සමහර පුද්ගලයෝ තමන්ගේ ආදායමෙන් 100% ගාණක් වෙන් කරනවා. පතුන් වෙනුවෙන් අසරණ අය වෙනුවෙන් සමහර පිළිකා රෝගීන් වෙනුවෙන් ලෝකේ දැන් AIDS රෝගීන් වෙනුවෙන් නොයෙක් මොනවා හරි මේ ලෙඩ මිනිස්සුන් අසරණ රෝගීන් වෙනුවෙන්නේ එතකොට දැන් ඔවුන්ගේ ආගම් ගත්තහම බෞද්ධ නෙමෙයි සමහරවිට ඔවුන් මේ බුදුදහම දන්න අය නෙමෙයි හැබැයි ඒ අය ලෝකයට යහපතක් කරනවා එතකොට ඒ වගේ සමාජයේ තුල අපි කවුරුත් දන්නවා දැන් අපි ආගම පැත්තක තියමුරන අපි දැන් කෙනෙක් ද්වේෂය පලි ගැනීම වෛරය ඒක හානියක් කියන එක ලෝකේ හැමෝම පිළිගන්න දෙයක් නේ. ඒක මොන ආගමිකෙක් වුණත් රණ්ඩු වෙනවා නම් වෛර කරනවා නම් බැන ගන්නවා නම් ඊළඟට ඒක ලොකු ඒක නොකළ යුතු වැරදි වැඩක් කියන එක දන්නවා. ඊළඟට ප්‍රාණ මිනි මරණ එක ප්‍රාණඝාත කරන එක සත්තුන්ට වද දෙන එක හානියක් කියන එක ලෝකේ ඕන කෙනෙකුට පිළිගන්න පුළුවන් එක ආගම් පැත්තකනේ. හොරකම් කරන එක වැරදි වැඩක් කියලා. ඔක ලෝකේ හැම රටකම දනුවන් තියෙන දෙයක්. ඒ කියන්නේ මේ පංච සීලය කියන එක බුදුදහමේම කරනවා නෙමෙයි බුදුදහමේම නෙමෙයි ඒක ලෝක පාලක ධර්මෝවා එහෙමයි එතකොට හොරකම වැරදි වැඩක් කියන එක ඕක ලෝකේ ඕක බුදුදහම කියන්න ඕනේ ඕක ලෝකේ හැමතැනම තියෙන එක හැබැයි බුදුදහමේ අවබෝධාරණය කරලා කෙනෙක් ඒ තුල සමාදක් කරනවා නමුත් අනෙක් රටවල් වල ඒක නීතියකින් හික්මවනවා වැරදි හොරකම් කරොත් දඬුවම් කරනවා ඊළඟට වැරදි කාම සේවනයේ දෙන එක අපි සාමාන්‍යයෙන් ගත්තාම දැන් ඒක ලෝකේ හැම රටකම දැන් සමහර රටවල් අමුතු සංස්කෘති හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක මේ රටේ සංස්කෘතිය ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒක ලෝකයා පිළිකුල් කරන දෙයක්. එහෙමයි. ඒ ලෝකයා දැන් සත්තු අතර ගත්තත් ඒක නිකන් අමුතු මිනිස්සු කියන්නේ මේක මේ සත්තු වගේ ජීවත් වෙනවා. ඒක නිකන් සත්තු වගේ එළුවෝ බල්ලෝ බලලු තිරිසන් වගේ. හැබැයි මිනිස්සයා කියන්නේ මනස උසස් මිනිස්සයෝ කියලා ගත්තාම ඒ අයගේ ජීවිතය තුළ ඒ අය වැරදි කාම සේවනයෙන් වැළකීලා ස්වාමීක් තමන්ගේ විවාහක බිරිඳක් එක්ක බිරිඳක් තමන්ගේ ස්වාමී ඕනෑම රටක මේ විවාහය කියන එක තුළ ගොඩනැගෙන එවැනි සම්බන්ධයක්නේ හැබැයි ඒක ඉක්මෝලා යනවා නම් ඒක සමාජයේ නින්දා පහස විඳින ඒක බොහොම වැරදි වැඩක් ඊළඟට සමාජය දහම්දුර එතකොට ඒක සමාජයෙන්ම තමන් පිළිකුල් කරනවා ඊළඟට ඒක ඕනම ආගමක කෙනෙක් මේකට අදාළ දෙයක්. දැන් ඒතොර අපි මේකෙහි සරලතනක් ගත්තොත් එහෙම මේ අපේ දුරකථන ඇමතුමකුත් තිබෙනවා. අපි ඊට කලින් දැන් ඔබ වහන්සේ මට පහදා දෙන්න ඒ දුරකථන ඇමතුමෙන් පසුව දැන් සමහර ජාතීන් ඉන්නවා විවාහ හතක් සිදු කර ගන්නට පුළුවන්කම තියෙන. එතකොට අපි දැන් අපේ ඉතිහාසයේ රජවරුන් හිටිය අන්තපුරේ විසෝවරුන් 500,000ක් තියාගෙන ඉන්න පුළුවන්.
එහෙම තියෙනවා. එතකොට ඒක වැරද්දක්ද? වැරදි කාම සේවනයක්ද? මේ කියන කාරණාවත් පැහැදිලි කරලා දෙන්න. ඊට කලින් ක්වෙට් වලින් අපිට අර මගහැරුණු දුරකථන ඇමතුම තිබෙනවා. ඔබතුමිට අවස්ථාව තිබෙනවා. ආයිපවන්. ආයිපවන්. ක්වෙට් වල සිට සම්බන්ධ වෙන ඔබට අවස්ථාව තිබෙනවා. ආයිපවන්. හලෝ. ඔව්, අවස්ථාව තිබෙනවා ඔබතුමියට. කතා කරන්න අපිට පැහැදිලි. දරුවන් සරණයි, අපේ හාමුදුරුවනේ මම කුවයිට් වලින් මේ කතා කරන්න. ඔව්. සම්තිලි මහත්මිය. ඔබතුමිය කතා කරගෙන යන්න එකද? අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ මේ මංකේට මුදල් වගේ තියුවා ගිය සිකුරාද මට දැනෙනවනේ ඒ මුදල් ඔබ වහන්සේට ලැබුණාද කියලා. අපේ සෝම හාමුදුරුවන්ගේ පින්කමට තමයි ඒ මුදල් මම එව්වේ. මට ඒ තව ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන අතිල් සුවරණ යාවජීව සාමර්ථ්‍ය දන්නේ කොහොමද කියලා. ඇත්තටම ඊයන දැනගන්න පුළුවන්. මං හිතන්නේ අපේ හැම අවුරුද්දකම දෙසැම්බර් අග සෝමහාඳුර වෙනුවෙන් මහවිශාල පින්කමක් කරා. මං හිතන්නේ අපි දැන්ට අවුරුදු ගාන එක දිගට අවුරුදු ගණනාවක් සෝමහාඳුර වෙනුවෙන් හැම අවුරුද්දකම පින්කම් රැසක් කරා. දැන් මේ අවුරුද්දේ හරි අපූර්වයි අපේ හාමුදුරනේ දෙසැම්බර් මාසේ 12, ඒ කියන්නේ 2 දෙසැම්බර් මාසේ 12 වෙනිදා සෝමහාමුදුරන්ගේ 12 වෙනි ගුණානුස්මරණය දෙනවා. 12 වෙනි ගුණානුස්මරණය දෙනවා. ඉතින් ඒ වගේම අපි බොහෝ වෙලාවට ගත්තේ උන්වහන්සේ ආදාහන කටයුතු කරේ දෙසැම්බර් 26 වෙනිදා. එහෙමයි. ඉතින් ඒ මුල් කරගෙන අපි 25 26 මේ නිමාඩු දින අල්ල තමයි මොකද පින්කම් සංවිධානය කරන්නේ. පිරිසට සහභාගී වෙන්නත් පුළුවන්කම ඇති වෙන පරිසරයක් තුළ. ඉතින් අපි මෙවර ඒ වෙනුවෙන්ම ජනවාරි සෝමහාඳුර සිහිපත් කළා. ජනවාරිවල අපි මහ විශාල පින්කමක් කරනවා. ඒත් එක්ක මං හිතන්නේ අපි කලම්බු ටෙලිවිෂන් ආරම්භ කරලත් වර්ෂයක් සම්පූර්ණ වෙනවා ජනවාරි පළවෙනිදාට. ජනවාරි පළවෙනිදා තමයි ආරම්භ කරේ. ඉතින් වර්ෂ පූර්ණ සංවත්සරයේ මේ සියල්ලත් එකතු කරගෙන අපි බොහොම ලස්සන පින්කමක් ඔබ මං හිතන්නේ මේ බණහන ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි බණ්ඩාරවෙල නගර සභා ශාලාවේ තමයි මේ පින්කම සංවිධානය කරලා තියෙන්නේ ජනවාරි 9 වෙනිදා. හැබැයි බණ්ඩාරවෙල කියවට බණ්ඩාර නගරේ ඉන්න අයට නෙමෙයි. බණ්ඩාරවෙල ඒ ප්‍රදේශයේ බදුල්ල හාලියල ওই තියෙන මේ පළාත් හැම පැත්තකම අරගෙන ඉතාම දිලිඳු පවුල්වල අපි මේ වෙනකොට ග්‍රාම සේවා මට්ටමින් ප්‍රාසලේකම් කාර්යාල මට්ටමින් ආදායම් තත්ත බොහෝ වෙලාවට අපි සමහර අම්මා තාත්තා දෙන්නම එක්කෝ ආච්චිලා හැදෙන්නේ. ඒ වගේ බොහොම අසරණම දරුවෝ අපි තෝරලා දරුවෝ 600කට පාසල් බෑග් පාසල් පොත් ලබා දෙනවා. පාසල් මොකද ජනවාරි තමයි අලුත් පාසල් වාරය ආරම්භ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි පාසල් බෑග් අපි හැමෝටම එකම විදිහට මහලා ඒ හැම පාසල් දරුවෙකුටම පාසල් බෑග් එකත් එක්කම පාසල් පොත්පත් පෑන් පැන්සල් කවකටු පෙට්ටි මකන චිත්‍ර පොත් මේ විදිහට සම්පූර්ණයෙන් මුළු අවුරුද්දටම අවශ්‍ය පාසල් පොත් උපකරණ ටිකත් එක්ක දරුවෝ 600කට පාසල් උපකරණ පාසල් පොත් පරිත්‍යාග කරනවා. ඒත් සමගම අපි මේ ප්‍රදේශවල දැනට තෝරලා තියෙනවා වෛද්‍ය මේ සායන මට්ටමින් මාතෘ සායන රෝහල් මට්ටමින් දිලිඳුම පවුල්වල ඉන්න ගැබිනි මවුරු දැන්ට අපි 250ක් තෝරගෙන තියෙනවා. ඉතාම දිලිඳු පවුල්වල ඒ ගැබිනි මවුවරුන්ට පෝෂණ මලු බෙදා දීමේ පින්කමක් කරනවා එදාම දහවල් ජනවාරි 9 වෙනිදා. ඔබටත් ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. එතනදී අපි එක අම්මා කෙනෙක් වෙනුවෙන් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් වෙනුවෙන් ඒ දරුවා නාව ගන්න බේසමේ ඉඳන් හාල් කිලෝ 5ක් කඩල කව්පි මුං ඇට කිරිපිටි වර්ග සීනි තේකොළ නූඩල්ස් ඊළඟට ඔය සෝයා මීට් වර්ග කෑම බීම ගත්තා රුපියල් 5000ක පමණ ආහාර මල්ලා එක්කෙනෙකුට. ඊළඟට ඔය ළමා පවුඩර් ළමා බේබි සබන් ওই විදිහට අර දරුවන් පොඩි දරුවෙකුට අවශ්‍ය ඒ රෙදිපිලි ඊළඟට ඒ චීත්තරෙදී දරුවෙක් හම්බෙන්නේ නම් අම්මා කෙනෙකුට අවශ්‍ය ඒ ආහාර පෝෂණීය බෙහෙත් හේත් ඒ හැම දෙයක්ම අවශ්‍ය පෝෂණ මලු අපි 250ක් ගැබිනි මවුරු 250 දෙනෙකුට පරිත්‍යාග කරනවා. ඒත් සමගම තවත් දුප්පත් පවුල් දැන්ට 200 ගාණක් තෝරලා තියෙනවා. මං හිතන 250කට පමණ අපි සූදානම් වෙනවා. ඒ වගේම ආහාර මල්ලක් ලබා දෙනවා. මොකද ඔවුන්ට ඔවුන්ගේ ජීවන තත්ත්ව ගත්තාම වරුණ සමහර අයට අපි රුපියල් 5000ක විතර බඩු මල්ලක් දෙනවා කියන්නේ මාස 2-3ක් අය.
ඒ මිනිස්සු එහෙම ජීවත් වෙන. දැන් අපේ බොහොම අර පිරිමැස්මෙන් ජීවත් වෙන මිනිස්සු. බොහොම අර පිරිමැස්මෙන් සමහරලාවට එක වේල කන මිනිස්සු ඉන්නවා ජීවිතේ. ඉතින් ඒ වගේ ඒ පළාත්වල ওই වතුවල ඉන්න තේ දළු කඩන සමහරලාට බොහොම දුෂ්කර ගම්මානවල කිලෝමීටර් ගණන් කඳුවල පයින් ගිහිල්ලා එහෙම ජීවත් වෙන බොහොම අසරණ ගම්මාන වලින් අපි තෝරගෙන ඒ අයට තමයි මේ ආහාර මළු බෙදා දීම පින්කම කරන්නේ. ඉතින් මේ පින්කමත් එක්ක අපි විශේෂ පින්කමක් හැටියට ස්වාමින් වහන්සේලා 79ක් දැන්ට තෝරගෙන ඉන්නවා. ඒ දිලිඳු පවුල් වලින් පැවිදි කරපු ස්වාමින් වහන්සේලා. උන්වහන්සේලා තාම පුංචි ස්වාමින් වහන්සේලා, සාමණේර ස්වාමින් වහන්සේලා අනාගතයේ මේ බුද්ධ ශාසනයට සම්පත්. ඒ නිසා උන්වහන්සේලාට අධ්‍යාපනය ලබන්න අවශ්‍ය අධ්‍යාපනික උපකරණ පාසල් අර පිරිවෙන් අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් ඒ සියල්ල ඒත් එක්කම අපි ධර්ම ග්‍රන්ථ කෙනෙක්ගේ පැවිදි ජීවිතේ හැඩගස්ස ගන්න අවශ්‍ය අපි දන්න රේණුකාණී චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ දහම් පොත් ටික අපේ ජීවිත වුණත් හැඩ ගැස්සුනේ ඔය දහම් පොත්වල තියෙන ධර්ම කාරණා. ඉතින් සාමණේර බණ දහම් පොත, බෞද්ධයාගේ අත් පොත, ඔය චතුරාරි සත්‍ය පොත, ඔය මූලික පොත්පත් ටික කෙනෙක්ගේ ජීවිතයක් හැඩගස්ස ගන්න සම්පූර්ණයි. දැන් සාමණේර බණ දහම් පොත කියන්නේ කෙනෙක් පැවිදි වෙන්න ආපු ගමන් දෙන්නේ මේක තමයි. මෙන්න පැවිදි වෙනවා නම් මෙන්න මේ ටික දැනගන්න මේකයි ජීවිතේ. එහෙමයි. එතකොට අමාරු නම් යනවා එයාට ඉන්න බැයි නම්. ඉතින් ඒ නිසා මේ පැවිදි ජීවිතයට අවශ්‍ය දහම් කාරණා ඇතුළත් දහම් පොත්, මේ පිරිවෙන් අධ්‍යාපන අවශ්‍ය පොත්පත් සමග එවැනි දුප්පත් පවුලක කරනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක රුපියල් 5000ක පමණ වෙන මූල්‍යමය පරිත්‍යාගයක් අපි සැලසුම් කරනවා. ඒත් සමගම රෝධ පුටු 25ක්, කිහිලිකරු අපි දැනට 25ක් පමණ පරිත්‍යාග කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ 1300කට 1500කට වගේ මේ ආබාධිත අය තෝරලා ඒ ගම්වල, ඒ පළාත්වල පූර්ණ ආබාධිත අය රෝධ පුටු මේ විදිහට. වරුණ ඔය ටික ගත්තාම අපි මම හිතන්නේ දැනට අපි සාමාන්‍යයෙන් අපි සැලසුම් කරගෙන ගියා 140ක පමණ බඩු බහන්න තමයි ඔය අපි ඔය පින්කමේදී එදා බෙදලා දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. මම හිතන්නේ ලංකාවේ ඉන්න ඔබේ ඥාතීන්ට, ඊළඟට ඔබට, ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබට ඔබේ ශක්ති පමණින් අපි විශේෂයෙන් ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ ගුණානුස්මරණය, ඒ වගේම අපි සියලු දෙනා ලබන නව වසරට 2016 අවුරුද්දම පුණ්‍යවන්ත වසරක් බවට පත් කරගන්න මහා පින්කමකින් අවුරුද්ද ආරම්භ කරන්න තමයි අපි මේ මහා පින්කම සැලසුම් කරේ. අපි ඔබට ආරාධනා කරන්නේ පින්කම සමගින් අත්වල බැඳගන්න අපි දුරකථන අංක සිහිපත් කරන්න. ඊට කලින් අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. මේත මේ වසර කිහිපයකට පෙර නැත්නම් මේ යුද්ධය නිමාවෙන්නට කලින් අපේ හැමදෙරනේ යුද්ධය පිළිබඳව නැත්නම් මේ අපේ රටේ රට රකින්නට දිවිදී කටයුතු කරන රණවිරුව පිළිබඳව බොහොම අපූරු ගීතයක් තිබුණා. මතක ඇති බොහෝ දිනෙකට සෙබලාණනේ ඔබ මැරුණා නොවේ කියලා ගීතයක්. මේ ගීතය ගායනා කරන රාජ් වික්‍රමසිංහින් අපිත් එක්ක සම්බන්ධ වෙලා. අයිබවන් රාජ්. අයිබවන්, අයිබවන්. ඔව්, අවස්ථාව තිබෙන ඔබට ඔබේ අදහස ගැටළු ඉදිරිපත් කරන්න. ඉතින් අපේ හැමදෙනේ ඔබ වහන්සේ අපි මේ වෙරෝනාවලදී මට හම්බෙලා තියෙනවා. වෙරෝනා නගරයේදී අපේ හැමදෙනා මට හම්බුණා ජර්මන් වල ඉඳලා අපේ වෙලාවේ. ඉතින් මං ඇත්තෙන්ම රාජ් එක දිගට කතා කරගෙන මම ඇත්තෙන්ම කතෝලිකයෙක් හැටියට මම මගේ දරුවයි මගේ නෝනයි දැන් මෙතන ඉන්න ඔබ වහන්සේගේ වැඩසටහන බලාගෙන ඉන්නේ. ඔබ වහන්සේගේ සියලුම වැඩසටහන බලනවා මම කතෝලිකයෙක් හැටියට. ඔව්. ඉතින් හාමුදුරනේ මට කියන්න තියෙන්නේ ඔබ වහන්සේ තව දීර්ඝ කාලයක් අපි ජීසුට යාත්‍රා කරන ඔබ වහන්සේ වගේ ස්වාමින් වහන්සේ කෙනෙක්ව ජීවත් කරන්න කියලා මේ ගෙනියන වැඩසටහනේදී. ඉතින් ඒක නිසා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අර හොරණ ඒ හදාගෙන යන ස්තුතිය ඔබ වහන්සේට ගොඩක් මගේ දරුවොත් මගේ නෝනත් ස්තුති කරන්න කියනවා. ඒ හදාගෙන යන වලට ඉදිරියට මම උදව් කරන්න මම ලංකාවටත් එනවා. අවිල්ල ඔබ වහන්සේ කොහොම හරි හම්බෙලා මම මේ දේවල්ට උදව් වෙන්න ඔබ වහන්සේට පොරොන්දු වෙනවා. ඉතින් හාමුදුරනේ කලම්බෝ ටෙලිවිෂන් ආයතනයට මම ගොඩක් ස්තුති වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්නට. අපි කතෝලිකය හැටියට ගොඩ දෙනෙක් ඔබ වහන්සේගේ මේ දේවල් වලට ඇත්තම හදවතින්ම ආදරය කළ ඔබ වහන්සේ වැඩසටහන බලනවා. ස්තුති හාමුදුරනේ. හොඳයි රාජ්, ස්තුතියි අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. මොකද මේ ඔබත්
වටිනා සේවාවක් කළා ලංකාව තුළ දී. මොකද ගීතයකින් කෙනෙකුගේ හදවත ආමන්ත්‍රණය කරන්නට හැකියාවක් ලබා ගන්නවා නම් නැත්නම් තව කෙනෙක් මේ කරන සේවාව නැත්නම් කරන කටයුත්ත පිළිබඳව ලොකු ගෞරවයක් ඇති වෙන ආකාරයේ හැඟීමක් කෙනෙකු තුළ ඇති කරන්නට හැකියාවක් ලබා ගන්නවා නම් ඒක මම හිතන්නේ විශාල පිනක්. මේ රට යම් ආකාරයේ ත්‍රස්තවාදී වදුරකට නැත්නම් ත්‍රස්තවාදී ග්‍රහණයකට පැවති කාලයක ඒ වෙනුවෙන් රට රකින්නට නැත්නම් රටේ එක්සේසත් බව සිංහල අන්‍ය ජාතීන් කියන්නේ ක්‍රිස්තියානි ඉස්ලාම් මේ හැම අයටම ශ්‍රී ලංකාව කියන්නේ තමන්ගේ දීපේ තමන්ගේ රට එහෙම කියන හැඟීමකින් කටයුතු කිරීමේදී ඒ රටේ නිවහල් භාවය වෙනුවෙන් කටයුතු කළ රණවිරුවන් වෙනුවෙන් බොහොම අපූර්වට ඔබ ගීත ගායනා කළා. ඒවා තුළින් සමාජය දැනුවත් කළා. ඒ නිසා මං හිතන්නේ ඔබත් ජාතික වීරයෙක්ෙන් බැලුවාම අපි බොහොම සතුටු වෙනවා අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. අපිට කතා කරන්නට බොහෝ දේවල් තිබෙනවා. හාමුදුරුවන් වහන්සේ සිහිපත් කළේ අර අවසාන වශයෙන් මේ කරන පින්කම පිළිබඳව ජනවාරි මාසේ 9 වෙනිදා බණ්ඩාරවිල නගර සභා ශාලාව කේන්ද්‍ර කරගෙන ඒ අවට ප්‍රදේශයේ නැත්නම් මේ බදුල දිස්ත්‍රික්කයේ ඒ ගම්වල සිටින දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් කරන්නා වූ පින්කම පිළිබඳවයි අපි සිහිපත් කරමින් සිටියේ. වරෙන් අපි ඊළඟ අවස්ථාවේදී විරාමයක් අරගෙන ඊට පසුව ඔබට කියා දෙන්නම් දුරකථන අංක මේ උතුම් කටයුතු සමගින් අත්වල බැඳ ගන්න ආකාරය පිළිබඳව ඒ අපේක්ෂාව ඇතුව ඉන්න අපි කෙටි විරාමයක් සඳහා යමු වෙනවා.